අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බාණ්ඩ මිලට ගිනි තබූ ඉන්දන ගින්න කෘතිම සහල් හිඟයක් මව සහල් මිල ඉහළ නම් වල ඇමති බන්දුල කියයි මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 3.1කට ළඟාවේ කබ්‍රල් පවසයි. රැට රැට සල්ලි තියෙන මිනිසුන්ගේ ගෙවල් වලට පොලිම් නැතිව වඩින ගෑස්. ප්‍රමිතිගත ගෑස් හිඟය තව දුරටත්. ගෑස් ගන්න අදත් ජනතාව දිගු පොලිම් වල. අදත් ගෑස් පුපුරයි. කාබනික දියර පොහොර කෑන් එකක් නිසා කල් තැබුණු මහියංගණය ප්‍රාදේශීය සභාව. පොහොර නැතිව අදත් ඇහෙන ගොවි අඳෝනා. පොහොර ලිපෙන් වැටුණු හොරෝපතාන බඩිරිඟු ගොවියා අලි කබලට මල්ලිට ශක්තියක් දෙන්න අයියට යන්න එපා කියලා මුරුත්ටිට්ටුවේ හිමි කියයි තුන්වන මාත්‍රාවට අවශ්‍ය එන්නත් ලක්ෂ 140කට ඇනවුම් ලක්ෂ 64ක් ඇවිත් සයිනෝෆාම් එන්නතට වැය වූ මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීමට එකඟත්වය රාජ්‍යමති චන්න ජයසුමන කියයි සියයට 50ක ධාරිතාවයකට යටත්ව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර විශ්වවිද්‍යාලවලට යාමට පෙර බූස්ට් එන්නත ලබා ගන්න ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් රැඳවියන්ට අද සිට බූස්ට් එන්නත බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි යුරෝපීය කලාපයේ තුල නව ඔමික්‍රෝන් ආසාදිතින්ගේ වාර්තාගත වැඩිවීමක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණය ඇනලොග් සිට ඩිජිටල් දක්වා වර්ධනය වේ. පාලකීන්ට අධිපෝෂණේ ජනතාවට මන්ද පෝෂණේ සජිත් කියයි. මහ පොළවේ සිදුවිය හැකි තවත් ප්‍රහාරගෙන ගලකොඩ අත්තේ ඥානසාර හිමි හෙලි කරයි. දේශීය පත්වතයි මුලින්ම අවධානය. ඉන්දන මිල ඇවිලෙන සුළුයි. ඉන්දන ඇවිලුනාම නිවන එක හිතන තරම් පහසු නැහැ. ඉන්දන මිල ඉහළ යාම දැන් සමස්ත රටම ගිනි තබා ඇති බවයි අහස උසට යන භාණ්ඩ බිලෙන් පෙනෙන්නට ඇත්තේ. මේ අදත් පාරිභෝගික භාණ්ඩ පිළිබඳ ජනතාවගේ දුක්බර කතාවයි. රටක නිෂ්පාදනයට සේම නිෂ්පාදන බෙදා හැරීමටත් ඉන්දන මිල ඍජුව බලපානවා. චෝන් පාන් අලෙවිකරුගේ සිට සියලු ප්‍රවාහන ශේත්‍ර සඳහා ඉන්ධන මිල ඉහළ යාම ඍජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මේ වසර තුල ඉන්ධන මිල දෙවරක් ඉහළ දමනු ලැබුවා. පසුගිය වැඩි කිරීමත් එක්ක ඔක්ටේන් 95 රුපියල් 23කින් වැඩි වුණා. ඔක්ටේන් 92ත් රුපියල් 20කින් වැඩි වූයේ යතුරුපැදි ත්‍රිරෝද රථ හිමිකරුවන් පවා අන්ත අසරණ කරමින්. සුපිරි ඩීසල් රුපියල් 15කින් සහ ඔටෝ ඩීසල් රුපියල් 10කින් වැඩි වුණා. දුප්පතාගේ කුප්පි ලාම්පුවට සේම දීවරයාගේ බෝට්ටු වලට අත්‍යවශ්‍ය භූමි තෙල් වැඩි වූයේ එසේ මෙසේ ප්‍රමාණයකින් නෙවෙයි. භූමි තෙල් ලීටරයක් වැඩි වූයේ රුපියල් 10කින්. නව මිල රුපියල් 87ක්. මේ නිසා තලපත් කෑල්ලේ කෙලවල්ලාගේ සාලයා සූඩයාගේ මිලට භූමි තෙල් මිලත් එකතු වුණා. සියල්ලටම වඩා භයානක වනුයේ මේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මගී ප්‍රවාහන ගාස්තුද ඉහළ යාමයි. එසේම මේ වන විට බස් රථවල අමතර කොටස් සඳහා මිල 300කින් ඉහළ ගොස් අවසන්. රුපියල් 900ට තිබූ ග්‍රීස් දැන් 1850යි. ටයර් එකක් රුපියල් 50,000ක් පමණ වෙලා. ඒ පිළිබඳව කතා කළ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න අපේ රටේ මගේ ප්‍රවාහනයේ අති විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ ත්‍රිරෝද රථ විශේෂයෙන් ගම්බද ජනතාවගේ සේම පවුලේ වාහනයත් ත්‍රිරෝද රථයේ බව අවිවාදාත්මකයි. ඈත ගම්බල ජනතාවට ඇති ගිලන් රථයත් ත්‍රිරෝද රථයයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථද පළමු මීටරයට රුපියල් 80ක් පමණ අය කරනවා. අද වෙනකොට ත්‍රිරෝද රථ කර්මාන්ත ඍජුවම බලපාන
අමතර කොටස් ටයර් ටියුබ් පෙට්‍රල් සියලුම දේ ඉහළ මට්ටමේ ප්‍රතිශතයෙන් ඉහළ ගිහින් තියෙන තත්ත්වයක් උඩ අපිට සිද්ධ වුණා වෙන කරන දෙයක් නැතිම කමට පළවෙනි කිලෝමීටර උපරිමේ රුපියල් 80කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 45කුත් හැටියට ගණන් ගිහලා දාන්න මේ සීල් තත්ත්වයන් වල පහසු නෑ මෙතෙක් පවත්වාගෙන ආපු සේවාව පවත්වාගෙන යන්න අපිට ඉදිරියෙන් බලා ගන්න පුළුවන් වෙයි පැහැදිලිවම නඩත්තු කර ගන්න බැරුව වාහන අතරම නවතිනවා ටයර් එක ගවා ගන්න බැරුව ගින් ඇක්සිඩන්ට් වෙනවා මේ සියලුම දේවල් වලදී යුද කර්මාන්තයේ අවිධිමත් භාවය නිසා මගියාට ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවයේ තව තවත් පිරිනවා මේ නිසා අපි කියන රජයට කරුණා කරලා සමස්තය ගැන හිතලා වහාම යෝජන නියාමනය කරන්න තෙල් මිල වැඩිවීමත් සමග පාන් බනිස් ගෙඩියේ සිට සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ ගොස් අවසන්. අදත් එළවලු සහ මාළු මස් කිරි බිත්තර මිල ඉහළම අගයක් වාර්තා කළ තවත් දිනයක් වුවා. ඉදිරියේදී මීටත් වැඩිය එළවලු නිගයකට මුණ පාන්න ලැබෙයි කියලා තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. අද අත්‍යවශ්‍යම කියනවා අඩුවට තියෙන වට්ටක්ක පමණයි. අනෙත් සියලුම දේවල් රුපියල් 200න් උඩ තමයි හැම මිලක්ම පවතින්නේ. එළවලු ඉතින් ගින්දර වගේ තමයි ඉතින්. අඩුවක් නැහැ කොහේ නැහැ අඩු වෙන්නේ නැද? අවුරුදු කඩ වෙන්නේ නැද? ඩක්කයි 200යි විකුණන්නේ කියලා ඒක. මිරිස් 1000යි විකුණන්නේ කියලා ඒක. පාන වැඩි මොනා කරන්න මාත් බිත්තර රුපියල් 35යි දෙන්න විදියක් නැහැ ඉතින් බොහොම අමාරුවෙන් කඩයක් කරන මාකට් එකේ එළවලු ගණන් සෑහෙන ගණන් 1500 කුච්චීතර. අඬ වෙන්නේ නැවත් ඒ මොනාද? රුපියල් 1000ක් අරන් ආව නම් එළවලු දෙකක් ගන්නවා ඉවරයි. එළවලුම ගත්තනේ මාර ගන්නන්නේ. 250 100යි. ජනගණනේ අවුරුදු කන්න වෙන්නේ දේවල් වල තමයි ඉන්න වෙන්නේ. වට්ටක්කයි අඹ රාබු ඒව බැලලා තියෙනවා. පාරිභෝගික ජනතාව තමන්ගේ දුක කාට කියන්නද කියලා හිතා ගන්න බැරිව දුක් විඳින කතාවයි මේ. ඔය එළවලු පට ගන්න දැන් බෝංජි ගත 500 200යි. ඉතින් කිලෝ එක 400යි. එළවලුත් නැ කණ්ඩත් නැ බන්දුල ගුණත් අල්ල බොරු තමයි සම්පූර්ණම කියන්නේ. හාල් කිලෝ එක 265යි. එමෙතිවරු 66 දෙනි කීලා දින රට එකනට කෝටි 2.5 කෝටි 3ක් ඕන. අපේ මහජන සල්ලි ඒගොල්ලන්ට ඩොලර් දිනවා. අපිට තමයි ඩොලර් නැත්තේ බඩු ගෙන්ට ඒගොල්ලන්ට. කණම් වැඩි මාත්‍යා ඉස්සරහ ජීවත් වෙන අමාරුයි. 3000ක් ඔයන් ගත්තේ ඉතර 3000 මදි. ලාන්තල වල පෝලිං ගෑස් වල පෝලිං දා තේ පිටින් නැන්න තේ පිටි වංග පොඩි උන්ට තේ බොන්න පිටියක් නැහැ දැන්. කොහොම ජීවත් වෙන්නේ? බස් රථ ටිකට්පත් සඳහා නව යන්ත්‍ර සහ කොවිඩ් කාඩ්පත් හඳුන්වා දීම වහා හකුලාගත යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසනවා. ආණ්ඩුව අකමැති අද බස් ගාස්තුවක් වෙනුවට ඩීසල් සහනාධාරයක් ලබා දෙන්න. අපි ආණ්ඩුවෙන් අහනවා ජනවාරි මාසයේ ඩීසල් වැඩි කරාම නැවත බස් ගාස්තු වැඩි කරන්න ආණ්ඩුව සූදානම්ද කියලා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයාට බස් ගාස්තුව වෙනුවට වහාම ඩීසල් සහනාධාරයක් ලබා දෙන්න ඕනේ. බස් හිමියන්ගේ පීඩණය, බස් හිමියන්ගේ මූල්‍ය අර්බුදය ව්‍යාපාරයක් කරගන්න ගැමුණු විජේරත්නට අපි කියනවා එයා මහ බැංකුවත් එක්ක ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා අද දින හඳුන්වා දෙන්නට තිබෙන ක්‍රෙඩිට් කාඩ් එක ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි කියනවා. අපේ අහිංසක කොන්දොස්තරවරු 20,000කගේ රැකියා අහිමි කරන්නට විශේෂිත වූ මෙසිමක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවාද? වහාම මේක හකුලා ගන්න ඕනේ. මේ දේවල් කරන්නට පෙර පෞද්ගලික බස් රථ හිමියා සහ සේවකයාව දිරිගන්වන්න තල්ලුවක් දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා වෙනුවට ක්‍රෙඩිට් කාඩ් ගෙනල්ලා බස් වලට අලුතෙන් මැෂින් ගෙනල්ලා ඒවෙන් හම්බ කරන්නට කවුරුවෝ උත්සාහ කරනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. මේ ආණ්ඩුව අද රට වෙන්දේසි පොලක් බවට පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. ඒ අද මුදල් අමාත්‍යංශයේ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනුයි. මේ රටේ සියලුම මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන වටිනා ඉඩම් ඒ සියල්ලම වෙන්දේසි කාර්යයක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මේක වෙන්දේසි සමාගමක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ ආණ්ඩුවට බල කරනවා කරුණා කරලා මේ අපේ රටේ සම්පත්තික විකුණන එක නතර කරන්න. දේශීය ආර්ථිකය හදනවා කියලා අවිල අත මොකද කරලා තියෙන්නේ? එක එක රටවල් වල කෙලිබිමක් දඩබිමක් බඩපත් කරලා තියෙනවා. අද මිනිස්සු පාන්දර දෙකම ආරඳලා ගෑස් වලට පොලිමේ ඉන්නවා, සීනි වලට පොලිමේ ඉන්නවා, තෙල් වලට පොලිමේ ඉන්නවා. රටේ ආගමැති ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපති යන රටබ්බවට මේක පත් වෙලා තියෙනවා. මොළහතේ මුදල් ලැබෙති තමයි යුග දනවිය හොර රහසේ රාත්‍රී 12ට අස්සන් කරුවේ මේ සියලු සම්පත් දෙනකොට නිහඬව ඉන්නේ. එහෙනම් වහාම මේ දේශද්‍රෝහී කිසුම අයින් කරපන්. රටේ ආර්ථිකය එන්න එන්නම ජනතාවට වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බෑ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ පාලකයන්ගෙන් රටේ බඩු මිල අඩු කරපන්, කිසිම නිෂ්පාදන වියදමක් නැතුව
හදන භූමි තෙල් වලත් මිල අඩු කරපන් කියලා. ආණ්ඩුව මේ වන විට සීග්‍රයෙන් මේ වන විට රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියනට අඩු වෙලා තියෙනවා. මහ බැංකු අධිපතිරයා ඉනහවිලි ඇවිල්ලා කියනවා දෙසැම්බර් 31 වෙද්දි ඩොලර් බිලියන 3.1ක් තියෙනවා කියලා. ඔය මොන ඩොලර් බිලියන 3.1 වුණත් මේ වන විට රජයේ සම්පත් විකුණන්න පිවුරුපත් සැකසෙමින් මේ රජය විශාල වශයෙන් ජනතාව රවට්ටමින් යනවා. विलंद अमाते बंदुर गुणवर्धन महता अद कोलंब सहाल तोग विलंद सल्वल निरेक्षनेक निरतवना ए विलंद पोलतुल कृतिम हिंग्याक मवा सहाल मिल रुपयाल पहाकीन इहल गोसति बवट वन प्रचार संबांदेन सोया बेली मताई රටපුරා සහල් හිඟයක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් සොයා බැලීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ සහල්තොග වෙළඳ සෙල් වෙත ගියා. එහිදී අමාත්‍යවරයා අග්‍ර අමාත්‍යවරයා වෙත සහල්තොගවල පවතින තත්ත්වය පිළිබඳ දුරකථනයෙන් දැනුම් දුන්නා. नवंबर मासे वन विट अपे रटे नील संचित प्रमाण अमेरिका डॉलर मिलियन एकदास पंसियासु हाथाक बाब मुदल राज्य माते शेहान सेम सिंह महता पसुके दिनक पालिमेंतु वट देनुं दुन्ना मेलेस पैवती विदेश संचित प्रमाण अमेरिका डॉलर बिलियन तुनाई दशम एक दक्वा लंगा वियति बाब श्रीलंका महाबैंक अधिपति अजित निवाड काब्राल महता पवसनवा एसिया नील ट्वीट गिनुमे सटहनक तबमीन मेतर हदिसिये डोल संचित हिलयान्ने कागे सल्लिवलिन दै वहा हेलिकल युतु बव पार्लिमेंतु मंत्री आचार्य हर्षद सिल्वा महता पवसनवा මේ වසරේ නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් කියලා මුදල් රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා අයවැය විවාදයේ වෙලාවේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නොවැම්බර් මාසයේ වෙද්දී නිල සංචිත සහවත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 19.5යි ජාත්‍යන්තර මුල් රැළ මුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි විශේෂ ගණන් හිමිකම් अमेरिकन डॉलर मिलियन 127.2යි රත්තරන් अमेरिकन डॉलर मिलियन 382.2යි අනිකුත් සංචිත अमेरिकन डॉलर मिलियन 1.1යි නිල සංචිත ප්‍රමාණය එකතු 1587 කෙසේ වෙතත් මේ වන විට අදාළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකුවේ අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසර අවසන් වෙන විට මෙම තත්ත්වයේ එලෙසම පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ප්‍රේෂණ රටට ගලා එමින් පවතින පසුබිම ඇතම් ණය ශ්‍රේණිගත කිරීම ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට කටයුතු කළේ නැත්නම් ඇතම් විදේශ මුදල් ප්‍රමාදයකින් තොරව ලැබීමට ඉඩ තිබූ බවයි. අපි දැනුවත් නැහැ අලුතෙන් කොහෙන් සල්ලි ආවද කියලා. අපි විශ්වාස කරනවා ඒ කිසි දෙයක් ඇවිල්ලා නැහැ. 2021 මාර්තු මාසෙ 21 වෙනිදා එවකට මහ බැංකුව අධිපති ආචාර්ය ලක්ෂ්මන් මහතුමා සහ චීන මහ බැංකුව අධිපතිවරයා ස්වැප් ගිවිසුමකට අසමත් තිබ්බා. යුවාන් බිලියන 10කට. ඒක ඩොලර් වලට පරිවර්තනය කරොත් ඩොලර් බිලියන 1.6කට විතර සමානක මහ බැංකුව කියන්න තිබ්බා. කොහෙන්ද මේ ආවේ? මොනවද තියෙන කොන්දේසි? ඒව මුකුත් නැතුව තමයි මේ ප්‍රෙස් රිලීස් එක දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇත්තටම මේකේ කතාව මොකක්ද කියලා. මහ බැංකුවට අපි බල කරනවා. කරුණාකරලා ජනතාව දැනුවත් කරන්න. මොනවද මේ ලැබිලා තියෙන්නේ කියලා. දැන් අපිට ආරංචි වෙන විදිහට මේ යුවාන් බිලියන 10 පාවිච්චි කරන්න පුළුවන් චීනෙන් ආනයනය කරන බාණ්ඩ වලට තමයි කියලා. එතකොට මේ කියන්නේ ඇත්තක් නක් හෙට හරි අනිද්දා වෙනකොට සීග්‍රෙන් බඩු මිල පල්ලෙහාට එන්න ඕන. බඩු මිල අඩු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේ කරලා තියෙන්නේ නිකම් දත්ත විද්‍යාවක් පමණයි.
රටපුරා පවතින ප්‍රමිතිගත ගෑස්වල හිඟය තවත් සති දෙකක කාලයක් පවතින බව වාර්තා වනවා. අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර ගෑස් සමාගම් පවසන්නේ නව ප්‍රමිතියෙන් යුත් ගෑස් පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. ඇති හැකි මිනිසුන්ගේ නිවෙස්වලට නම් වැඩි ගානට ගෑස් සිලින්ඩර් ලැබෙන බවටද ජනතාව චෝදනා කරනවා. ප්‍රමිතියෙන් යුතු ගෑස්වල බරපතල හිඟයක් මේ දිනවල දිගින් දිගටම වාර්තා වෙනවා. නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. දැනට රටපුරා පවතින ගෑස් හිඟය තවත් ඉදිරියට සති දෙකක කාලයක් පැවතිය හැකි බවටයි වාර්තා වන්නේ. ජනතාව චෝදනා කරන්නේ ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල හිටියා තමන්ට ගෑස් සිලින්ඩර ලබා ගත නොහැකි බවයි. ඒ ගෑස් සිලින්ඩර 50කටත් වඩා අඩු සංඛ්‍යාවක් අලෙවි නියෝජිතයන්ට ලබාදීම හේතු වෙනුයි. නමුත් ප්‍රදේශ කිහිපයකින්ම අලෙවි නියෝජිතයන් සිදු කරන කූට ජාවාරමක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. ගෑස් අලෙවි නියෝජිතයන් ධනවත් පන්තියේ පුද්ගලින්ට රාත්‍රියේ වැඩි මුදලට ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට ජනතාව චෝදනා කරනවා. අදත් ප්‍රදේශ කිහිපයකම ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටියා. ගෑස් විශ්ව පහක් ගියාම මේ මිනිසුන් මොනවද දෙන්න කියන්නකො? සැපත කියලා හුවා. දැන් සැපත් නැ, සල්ලිත් නැ, සනීපත් නැ, නිදාත් නැ, නිදාසත් නැ, කන්දත් නැ, ගෑසුත් නැ, සල්ලිත් නැ. අන්තිමට මිනිස්සු අමාරුව තමයි. දැන් අපිට ආන්න දෙන්නේ සැපත කියලා තමයි. අම්මා දෙයනේ නවේන්ද්‍රන්ද ගෑස් ලැබුණා අම්මා. ලසන්ත අලගිය වන්න මාත්‍රි රාජ්‍ය ඇමතිතුමා පම්පෝරි දොඩවනවා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇමතිතුමා බොතුමා නැස්සරලා බලන්න. කොච්චර අසරණ ජනතාව ඉන්නවද? මට රැකී රස්සාවට යන්න විදියක් නැහැ. ගෙදර ගෑස් නැහැ. මම භූමිතෙල් ගන්න ගියත් භූමිතෙල් පොලිම. ඒ නිසා මම ඔබතුමාලාගෙන් වැඳලා ඉල්ලනවා නමස්කාර කොට අපට සාහනයක් සලසන්න. ඔබට සතුටුයිද? මේ පේනානේ අහිංසක මිනිස්සු දුක් විඳින විදිහ. උන් රට සවාරි කාලා දැන් උන් සැප ගන්නවා. මේ අහිංසක මිනිස්සු මේ දුක් විඳිනවා. මාර ආණ්ඩුවක් තමයි දැන් බොම්බයි ලුණු කොහමද? අල කොහමද කියලා ඉස්සර ආපු එවුන් කොහද? අප තමයි හොඳටම කරේ. කියනවලු චීන කරා, සිංගප්පූරුව කරා, ඉතාලිය කරා කියලා. මාත් රටක ඉඳන් තමයි ආවේ. ඒ උනාට ඌ තමයි හොඳට දැන් පේනනේ ඔය කරපු කෙරෙල්ල. වැඩේ ඩිලිවරි කරන රුපියල් 1500 2300 දී සිලින්ඩර් විකුණනවා. ඉතින් මේව කතා කරන්න ඕනේ. මොකද මේක ඇයිලා සල්ලිකාරය විතරක් කාලා බීලා ජීවත් වෙන රටක් නෙමෙයි. දුපතත් අඛණ්ඩ බොන්න ඕනේ. අද මේ ලොකු ලොකු මහතුරු ඉන්නේ දුපතා ඉඳලා තමයි ඉන්නේ. අද ඒක සල්ලිකාරෙක් ඉන්නද මේ පොලිමේ? එකෙක් ඉන්නද මෙතන? රුපියල් 5000 වුණත් ඌ සිලින්ඩර ගෙදට යනවා ඌට. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ පුෂ්පකුමාර මහතාද ගෑස් ලබා ගැනීමට පොලිම් දෙක කරඳී සිට ගෑස් නැතුව හැරි ගියේ මේ ආකාරයෙන්. ડોક્ટર මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොලිමේ මොකද? ගෑස් ගන්න තමයි ආවේ පොලිමේ. දැන් ඉස්සෙල්ලා දැන් තත් ගියා. ගිහිල්ලා අන්තිම කටට එනකොට ගෑස් ඉවරයි කිව්වා. ඊට පස්සේ දැන් ආවා. පොලිමේ ඉන්න දරුත් මං හිතන්නේ 20ක් විතර තමයි බහනවා කියන්නේ. මම ඉන්නේ 25 26 ඉතින් ගෙදර හිස්සදී ගෙදර යන්න තමයි වෙන්නේ අද. ගෑස් සමාගම් පවසන්නේ පාරිභෝගිකින්ගේ ඉල්දුමට සරිලන පරිදි ප්‍රමිතියෙන් යුතු ගෑස් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවයි. වෙළඳපළේ පවතින සංවිතිය වෙනස් කළ පරණ ගෑස් සිලින්ඩර යලි සමාගම වෙත ලබාගෙන නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර නිකුත් කරන්නයි අදාළ සමාගම වෙත දැනුම් දී අදට දින 10කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. නමුත් ගබඩා කර තිබූ සංවිතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර අලෙවිකරණ කූට අලෙවි නියෝජිතයන් පිළිබඳවද මේ දිනවල සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් තහවුරු වුණා. සංයුතිය වෙනස් කළ අනතුරුදායක පුපුරා යන ගෑස් සිලින්ඩර ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් නිවෙස්වල ඇති බව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාපත් කළ කමිටුවේ නියෝජිතයෙකු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව තවමත් නිවෙස්වල පුපුරා යන්නේ සංයුතිය වෙනස් කළ පරණ ගෑස් සිලින්ඩරයි. අදත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. රසායනික පොහොර හිඟය පදනම් කරගෙන ලබන අප්‍රේල් වන විට බරපතල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ඇතුළු කෘෂි විද්‍යාඥයින් අනතුරු අඟවනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කිසිසේත්ම ආහාර හිඟයක් ඇතිවන්නේ නැති බවයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ලබන වසරේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවීමක් කළා. ඇත්තටම ලබන වසරේ අප්‍රේල් කොහම වුණත් අද වන විට අපට සිදුවැත්තේ කුමක්ද? ආ
අපේ රටේ කෘෂි ක්ෂේත්‍රයේ බරපතලම අර්බුදය හටගත්තේ පසුගිය අප්‍රේල් 26 වෙනිදායි. ඒ රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කළ ගැසට්ටුවත් සමගයි. ඒ සමගම කාබනික පොහොර නමින් තොවිලයක් නටන්න සමහරු ක්‍රියා කළා. ලෝකයේ නැති දියර පොහොර චීන පොහොර අවසානයේ නතර වුණේ නැති අර්බුද මවමින්. ගෙවුණු වසර දෙක තුල පමණක් කෘෂිකර්ම ලේකම්වරු 3 දෙනෙකුට තනතුරු අහිමුණා. දැන් ඉන්නේ 4 වෙනි කෘෂිකර්ම ලේකම්වරයයි. ඇත්තටම කාබනික පොහොරවලට අපේ පොළව පරිවර්තනය කරන්න අඩුම ගානේ වසර දහයක්වත් අවශ්‍ය බවයි කෘෂි විශේෂඥයන්ගේ මතය වුණේ. එපමණක් නොවේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වලින් පමණක් වගා කරන රටක් ලෝකෙ කොහෙවත් නැති බව කෘෂි විශේෂඥයින් පෙන්වා දුන්නා. නමුත් පස හැදෙන හැටි නොදැන කේවට්ට උපදෙස් නිසා අපේ සමස්ත කෘෂි ආර්ථිකය අද බරපතල අවදානමකට මුහුණ දෙමින් තිබෙනවා. දල වශයෙන් හෙක්ටයාර් 8 ලක්ෂයක් වගා කරන රටක් අපි. හෙක්ටයාර් 8 ලක්ෂයක් කාබනික වගා කරන අපේ රටේ තියෙන ගස් කොළන් වල ශාකපත්‍ර එකතු කරත් මදි කියලා කේවට්ට උපදේශකයන් දැනගෙන හිටියේ නැහැ. එහෙම කාබනික වගාවට අවශ්‍ය ගොම සියල්ල එකතු කරත් හැරෙන්නවත් මදි කියලා තක්සේරු කළෙත් නැහැ. මේ නිසා කාබනික පොහොර සංකල්පය අන්තිමටම රටම අර්බුදයකට තල්ලු කරා. දැන් රසායනික පොහොර තහනම් ගැසට්ටුව පසුගිය නොවැම්බර් 24 ඉවත් කළත් තවමත් රසායනික පොහොර ගොවි අතටපත් වෙලා නැහැ. කොහොමත් මේ මහකන්නේ හෙක්ටයාර් 780,000ක් පමණ කුඹුරු වගා කර තිබෙනවා. නමුත් රසායනික පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසා අපේක්ෂිත අස්වැන්න 60-70%කින් අඩුවේ හැකි බවයි කෘෂි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. නමුත් කෘෂි විද්‍යාඥයින්ට වඩා දැනුමක් ඇති සමහර මැතිඅමතිවරුන් පවසන්නේ ඒ කිසිම ආහාර අර්බුදයක් ඇති වෙන්නේ නැති බවයි. අප්‍රේල් කෙසේ වෙතත් අද වන විට කෘෂි ක්ෂේත්‍රයේ බිඳවැටීම අහස උසට යමින් පවතින බඩු මිලෙන් පැහැදිලි. අඟලට දෙකකට සහ අඟලට වැටුණු අර්ථාපල් ගෙඩියෙන් අස්වැන්නට සිදු ඇත්තේ කුමක්දයි පැහැදිලි. යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට බොරු චිත්‍ර මවාගෙන හිටියොත් අපට බරපතල ආහාර අර්බුදයකට යාමට සිදුවෙනු නියතයි. ඒ බව අද දිවයින පුරා දස අතින් නැහෙන ගොවි හඬට කන් දුන්නොත් ඇස් කන් ඇති අයට නම් අවබෝධ වනු නොඅනුමානයි. රජයෙන් දෙන පොහොරක් නැති තැන මොරගහකන්ද කලාපයේ අත්තන කඩවල වඩු දමන ප්‍රදේශයේ ගොවින් පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න තීරණය කළා. වී තවන් දැම්මත් රසායනික පොහොර නැදිසා වී පැල බාල වෙලා කියලයි ගොවීන් පවසන්නේ. කෝ අපිට පොහොර එතකොට මහින්දානන්ද කිව්වා වල් දෙන්න නැති හින්දා යන්න කියලා හිටෝනේ දේ කිව්වා පැරෂුට් දාන්න කිව්වා මොන ෂූට් දැම්මත් ගොයන් ගහෙන් අපි කරලා ගන්නේ කොහමද කියන්නේ කවදාකවත් ඉතින් මේක අපි සාර්ථක පිට වෙලා ගන්න බෑ මෙව අනිවාර්යෙන් උඹලා මේකේ පලිය ගන්නවා ගන්නවමයි මේ යන චන්දින් බලා වරෙල්ල මේ චන්දි ඉල්ලන්න උඹලා දෙන්නේ චන්ද නෙමෙයි මෙන්න තියෙන උදැල්ල මේව ගහලා අපිට තා වේතන් දාන්න බෑ අපි මොකද කිසි කරනවා මහින්දානන්දගෙන් අපි අහනවා මේව දාලා පෙන්නපල්ලා උඹලා ඇවිල්ලා ආණ්ඩුව පිස්සු ගැලිනවා මහින්දානන්ද හතරාතේ පිස්සු ගැලිනවා ඩොලර් නෑ කියලා ගොවියට කෙලෙව්වා හැබැයි අද ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු 80කට වැඩි පිරිසක් රටින් එළියට ගිහින් තියෙනවා අපි අහනවා උන්ගේ රුපියල් වලින්ද කියලා මේ වගාවට අවශ්‍ය පොහොර ටික ලැබුණ නැත්නම් උඹලා වට කරන්න ලෑස්තියි අපේ රටේ වැඩිපුරම බඩිරිඟු වගා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් බඩිරිඟු වගාවට අවශ්‍ය යූරියා දෙනවා කිව්වත් සමහර ගොවීන්ට පොහොර ලැබිලා නැහැ මේ නිසා බඩිරිඟු වගාවත් ගන්න දෙයක් නැති තැනටපත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා මේ ගොවි ජනතාවට මහින්දානන්ද මෙතුමා මාධ්‍ය තුල කිව්වා වගේ දැන් වන්දි මුදල් දෙන්න සූදානම් වෙන්න ඕනේ. කිරිබත් කෑල්ලක් ආසාවට කවන්න බැරි වෙන තත්ත්වයට අද වී යටයක් නැහැ, බඩේරුම් ගැටයක් නැහැ, අස්වැන්නක් නැහැ. ඒ තත්ත්වෙට පත් කරලා තියෙනවා. ඒ නිසා වහාම අපි සමස්ත ලංකා ගෝජන සම්මේලන විදියට කියනවා නේ ආණ්ඩුව ඇතුලේ සම්දර්ශන දැම්ම ඇති. දැන් බහින්න බිමට එන්න බලාගෙන ඉන්න මේ ගොවි ජනතාව දොහොත් මුදුන් තියලා පිළිගන්න අපිට නඩු දාන්න නෙමෙයි අපි එන්නේ මෙව්වා කවන්න කොළඹට අමිතිවරයට කවනවා මෙව්වා තමයි කවන්නේ මහින්දානන්ද අලුත්ගමට අපිට දැන් වන්දි ඕනේ මෙවට ළමයි ආඩනකොට ගෙදර කන්න නැහැ කියලා අපි මොකද කරන්නේ එතකොට අපිට හොරගන්නේ කරන්න වෙන්නේ අපි හොරු කරන්න මේ හදන්නේ මේ ආණ්ඩුවෙන් දැන් ඔය කුසිකරමෙන් තුමාට ගම මේ මිනිස්සුන්ට වංචා කරන්න එපා තුමාත් අනුරාධපුර දිස්ත්‍රික්කේ කා සමගන වැඩ කරන්නේ පොහොර අර්බුදයෙන් බැටකාපු හොරෝපතාන මොරවැව ගම්මානේ බඩිරිඟු ගොවීන්ට වනාලි කරදර ඇති වෙලා මේ නිසා ගොවීන් කබලෙන් ලිපට වැටිලා එතනිනුත් බිමට වැටිලා කට්ටිය අපි අඬ ගා ගන්න බැලුවා බැලුවා එළව ගන්න බෑ තේරම රිංගලා විනාශ කරලා ඊට පස්සේ කට්ටිය ඇවිදින් තමයි දෙන්නේ තුන්දෙනේ කෙරව ගත්තේ අය බේරෙන්න බෑ ෆෝකස් මු කීයක් ආවද කෙසෙල්වත් ගන්න දෙයක් නෑ දැන් වැටලා තිබා මහත්තයා කොහොමද 30ක් විතර කාලි වැඩි දීලා ගණක් නෑ කොහොමටත් ගෝවා කියන්නේ කෘමි උවදුර වලට වැඩිපුරම ගොදුරු වෙන භෝගයක් මේ නිසා ගෝවා වගාව රසායනික පොහොර නැතිව වගා කරන්න අපහසුයි කාබනික පොහොර දාලා වගා කරපු බණ්ඩාරවෙල මකුලැල්ල වෙහෙරගල තැන්න ගම්මානවල ගෝවා ගොවින්ට අත් වෙලා තියෙන සෝචනීය ඉරණමයි මේ
මාස 3ක් විතර වෙනවා මේ කෝරත් නැහැ මේ බේතුන් නැති අන්ද මේවා ගෙඩිවෙන්නේ නැහැ දැන් ගෝවත් යන රුපියල් 200ට වගේ තොකපොලේ විකුණ ගන්න විදියකුත් නැහැ මේවා පොතකපොලට ගන්නෙත් නැහැ ඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ තියෙන්නේ ගෙඩි වෙන්නේ නැහැ මේවට පොහොර නැහැ එහෙම නිසා තමයි මේ ගහ මේ විදියට තියෙන්නේ පොහොර අර්බුදයේ පළතුරු වගාවටත් බලපාලා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කොහඹදමන ප්‍රදේශයේ ගස් ලැබුව වගාවට අත් වෙලා තියෙන ඉරණමයි මේ පොහොර කිලෝ 1ක මිල බලන්නකෝ ඒ පොහොර කිලෝ 1ක මිලටවත් ගන්න බෑනේ මහත්තයා මේවා දීලා ගුණනට වැඩි හොඳයි කොටු අතහැරලා දාන එක මහත්තයෝ කොල කන්න නෙවෙයිනේ අපි ප්‍රතිපලයක් ගන්න තමයි මහත්තයා ගස් ලැබු හිටවල තියන්නේ තේරුමක් නැහැ මහත්තයා සත්තුන්ට කන්න අතහැරලා තියන්නේ කොටුවම සත්තුන්ට කන්න අතහැරලා තියන්නේ ගෙඩි ලොකු වෙන්නේ නැහැ රසායනික බොහොර නැතුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට බීලුණු ගොවියා සවිබල ගෙන්වීම වෙනුවෙන් වැඩසටහනක් පැවැත්ුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගොවීන් 150 දෙනෙකුට බීලුණු බීජ නිෂ්පාදනයට ගෘහස්ත ආවරණ ලබා දීම සිදු වුණා බීජ නිෂ්පාදනය කරන්න සූදානම් නම් අයවැයෙන් විශාල මුදලක් වෙන් වෙලා තියෙන ජීවනෝපාය සංවර්ධනය සඳහා ඒ සඳහා අපිට ප්‍රතිපාදන වෙන් කරලා දීලා රජෙන් දීපු කාබනික දියර පොහොර කෑන්වල තියෙන අධික දුර්ගන්ධයක් කියලා ගොවීන් චෝදනා කරනවා මේ දියර පොහොර කෑන් එකක් නිසා අද මහියංගනේ ප්‍රාදේශීය සභාවේ වසරේ අවසන් සභා වාරය හෙටට කල් දාන්න සිද්ධ වුණා මහියංගනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සුදත් බලගල්ල මහතා රැගෙන ආ දියර පොහොර කෑන් එක සභා ගර්භය තුල හැලුවා මේ නිසා ඇතිවෙච්ච දුර්ගන්ධය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තියලා සුවඳ විලවුන් දාලා ශුද්ධ පවිත්‍ර කරත් යලි සභාව හෙටට කල් තියන්න සිද්ධ වුණේ සභාවේ පැවති අධික දුර්ගන්ධය නිසායි රටේ ජනතාවට දැන් තට්ටු මාරු ක්‍රමයට තරඟෙට පෝලිම් වල ඉන්න සිදුවේ ඇති බව විපක්ෂ නායක සජය ප්‍රේමදාස මහතා පවසනවා පාලකීන්ගේ ඔලොමොට්ටල ක්‍රියාකලාපයන් නිසා රටේ ජනතාවට මේ ඉරණම අත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ ඒ සූර්යවැව නගරයේ පැවති මනුෂ්‍යත්වයේ චාරිකාව සිව්වන වැඩසටහනට අද එක් වෙමින් ගොවියට සහන ලබා දෙන්නට ආණ්ඩුව කියනවා සල්ලි නැහැ කියලා. ගොවියට කියනවා දැන් ඔන්න යූරියා ගන්න පුළුවන් කියලා. හැබැයි යූරියා ගන්න පුළුවන් ගාණ කියන්නේ නැහැ. මම කියන්නම් ගාණ. සමහර ප්‍රදේශවල 12000යි 15000යි 50 මිටිය. තවත් දිස්ත්‍රික්කවල 25000යි කිලෝ 50 මිටිය. කොහොමද ආශ්චර්යය? කොහොමද සෞභාග්‍යය දැක්? අවසානයේ මේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා තට්ටු මාරු ක්‍රමයට තරඟෙට පෝලිම් වලින් එක දවසක් යනවා ගෑස් පෝලිමට ඊළඟ දවස යනවා කිරිපිටි පෝලිමට දැන් යනවා භූමිතල් පෝලිමට දැන් හාල් පෝලිමක් නිර්මාණය වෙලා ඉදිරියේ පරිප්පු පෝලිමත් ඇයි දැන් මේ රටේ පෝලිම් යුගයේ පැටවු ගහත් මේ සියල්ලටම හේතුව ඔල මොට්ටල ක්‍රියාකලාපයක් අද මොකද්ද වෙලා තියෙන්නේ පාලකයන්ට අධිපෝෂණය රටේ ජනතාවට මන්දපෝෂණය කොවිඩ් බූස්ට් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් ඇනවුම් කර ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්නජ සුමන මහතා පවසනවා. ඉන් මාත්‍රා ලක්ෂ 64ක් මේ වන විටත් ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ අතර සයිනිෆාම් එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 85ක මුදල නැවත ලබා දීමට ආසියානු සම්වර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන මේ දිනවල සාර්ථකව සිදු කරනවා. කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ට් එන්නත ලබා දීමද දැන් එන්නත් කරන මධ්‍යස්ථාන රසක සිදු කරනු ලබනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීමට නම් බූස්ට් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් පවසන්නේ. නමුත් බූස්ට් එන්නත ලබා ගැනීමට ජනතාව තරමක අකමැත්තක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බූස්ට් එන්නත මාත්‍රා ලෙස ෆයිසර් එන්නත මිලියන 14ක් ඇනවුම් කර ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා මේ අතර ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාව තුල එන්නත් කරන වැඩපිළිවෙල COVID-19 රෝගයට එරෙහිව සාර්ථක විදිහට අවසන් අධීර කළා එළඹීමෙන් පවතිනවා. අප තුන්වෙනි මාත්‍රාව හැටියට බූස්ටර් ඩෝස් එක හැටියට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් ලබා ගැනීම සඳහා ඇනවුම් කරා. මේ වෙනකොට එම ලක්ෂ 140න් ලක්ෂ 64ක් අපේ රටට ලැබිලා තියෙනවා. ඉතිරි ලක්ෂ 76ක් ජනවාරි දෙවැනි සතියට පෙර අපට ලබා දෙන බව ෆයිසර් සමාගම අපට දැනුම් දීලා තියෙනවා. සතුටුදායක ආරංචියක් තියෙනවා. සිනෝෆාම් එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වැය කරපු ඇමරිකානු ඩොලර් මිලියන 85ක මුදල අපට ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කරලා තියෙනවා.
කොවිඩ් මර්ධනයේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් රැඳවියන්ට තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට බන්දනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර වශයෙන් වැලිකඩ මැගසින් කොළඹ රිමාන්ඩ් වටරක මහර සහ මීගමු යන බන්දනාගාරවල රැඳවියන්ට අද සිට එන්නත් කිරීම ආරම්භ කර ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර 50%ක ධාරිතාවයකට යටත්ව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශය මතයි. රටේ තත්ත්වය යහපත් අතට පැමිණීමත් සමග උපකුලපතිවරුන්ගේ ඉල්ලීමක් මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර 25%ක් දක්වා ශිෂ්‍යයින් පැමිණ අධ්‍යාපනය හදාරීමේ සීමාව 50%ේ සීමාව දක්වා ශිෂ්‍යෝ කැඳවලා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු හදාරගෙන යන්න. ඉතාමත්ම ඉක්මනින් 100%ක්ම දරුවන් කැඳවාගෙන අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාලවල යථා තත්ත්වයට පත් කිරීමට තමයි මූලිකවම බලාපොරොත්තුව තියෙන්නේ. විශ්වවිද්‍යාලවලට යාමට පෙර බූස්ටර් එන්නත ලබා ගන්නවා නම් එය රෝග වාහකයක් නොවීමට හේතු විය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ආපහු විවෘත කරන්න තීරණය කළා තියෙනවා. ඊට අමතරව එලිමාන් රංගපීඨවල වැඩ කටයුතු ආපහු ආරම්භ කරන්න තීරණය කළා තියෙන වෙලාවේදී අපි මේ හැමදේම කරගෙන යන්න ඕනේ. හැබැයි කොවිඩ් රෝගේ ආයි රැල්ලක් මතුවෙන ඉඩ දෙන්න එපා. ඉතින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී බූස්ටර් එන්නත ගත්තොත් ඔහුටත් රෝගය වැළඳෙන්නේ නැහැ. ඔහු රෝගය අරගෙන වාහකෙක් වෙලා අනිත් අයට රෝගය බෝවන්නේ නැත අපිට අඩු කර ගන්නත් පුළුවන්. පළවෙනිම අභියෝගය තමයි අපි දකිනා මේ උත්සව සමය දැන් දෙසැම්බර් මාසේ මුල් සතියේ ඉඳන් අපි දැක්ක ජනතාවගේ සංචරණවල සැලකිය යුතු වැඩිවීමක් තියෙනවා. දැන් සාප්තු සවාරිය යන සතියේ ගොඩාක් වැඩි. ඒක අපි බොහොම පැහැදිලිව දැක්කා. දැන් පහුගිය නත්තල් සමයේ තිබ්බා වැඩිපුර සංචරණ ඉතාමත් ඒක වැඩි වෙන තත්ත්වයක්. ඒතකොට දැන් ඉදිරියේදීත් එන දින දෙක තුන නව අවුරුදු සම්මරණයකදී සංචරණ වැඩි වෙන්න පුළුවන් උත්සවයම සංවිධානය වෙන තත්ත්වයක් තියෙනවා. මේ හැම එකේදීම අපිට ඉතාමත් පැහැදිලිව හිතේ තියාගන්නට ඕනේ මේ ළඟා කරගත්තු මේ පාලන තත්ත්වය හරියාකාරව පවත්වා ගත්තේ නැත්නම් මුළු රටම ආයි සැරයක් අපි අවදානම් තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් කොවිඩ් සීමා දැඩි කරමින් පවතිනවා. ප්‍රංශයේද මේ වන විට නව ඔමික්‍රෝන් ආසාදිතයින් ලක්ෂ 17 සීමාව ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම කොවිඩ් ආසාදිත මරණ 290ක් එරටින් වාර්තා වී තිබෙනවා. පොදු ස්ථානවලට යාමේදී කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හදිසි භාවිතය සඳහා භාවිතා කර තිබූ මොල්නුපිරවීර ඖෂධය ඉන්දියාවද අනුමත කර තිබෙනවා. රෝග ලක්ෂණ මතුවී දින 5ක් ඇතුළත මෙම ඖෂධය ලබා දී යම් පාලනයක් කළහොත් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම 30%කින් අඩුවන බව මේ වන විට සනාථ වී තිබෙනවා. මෙ අතර නව ඔමික්‍රෝන් වෛරසය යුරෝපීය කලාපය පුරා වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය සහ එංගලන්තයේද මෙලෙස ඔමික්‍රෝන් ආසාදිතින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව එම රටවල් මේ වන විට දැඩි සංචරණ සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාරය පිළිගත නොහැකි බව පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම ප්‍රචාරයේ පිටුපස කුමන්ත්‍රණයක් පවතිනවාද යන්න සැකයක් මතුවන බවයි උන්වහන්සේ පවසන්නේ. මල්ලිට හයියක් වීමට අයියා තවදුරටත් සිටිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් පොඩි ආරංචියක් කරන හැමතැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලාස් වෙන්න හදනවා. එතුමා යනවා මහා ආන්දෝලනය පැතිරලා යනවා. ඇත්තෙන්ම මේක අපි දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා යනවා නම් අපිට කියලා යන්නේ. අපිට විතර මේක මහ කුමන්ත්‍රණයක්ද කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා එළවන්න ගත්ත කුමන්ත අපි දන්නේ නැහැ කියන්නේ. මොකද පැහැදිලිව කියනවා මේ කටකතා පතුරු නැත්තන්ට මේ ගැන යම් කිසි අධීක්ෂණ නැත්තන්ට අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ජණ්ඩ මොන හේතුව තීන්දුවක් කළා නැහැ ඉල්ලාස්මි තීන්දුවක් කළා නැහැ. එහෙම වුණා නම් ඉස්සෙල්ලා අපි දන්නවා. අද හැම කෙනෙක්ම දන්නවා වෙලා තිබෙන්නේ මොකද්ද කියන එක. අපි එහෙනම් දන්නවා වෙලා තියෙන දේ දැකලා වෙන්න යන දේ වළක් ගන්න අපර උනකම දෙන්නේ. වෙන්න යන දේ වළක ගන්න ඕනේ නම් මයිද මාත්‍යා ගිහිල්ලා හරියන්නේ නැහැ. මයිද මාත්‍යා මේක ඉන්න ඕනේ. යා කැමැත්තෙන් යනවා නම් අපි බල කරලා අගමැති තුමනි පව දුරට ඔබතුමා යෑම නෙමේ තිබෙන්නේ. මේ අඩුපාඩු ගන්න ටික හදලා දීලා හදාගෙන රට ආරක්ෂා කරන්න රට ගෙනියන්න මල්ලිට ශක්තියක් දෙන්න කියන එකයි අපර කියන්නේ දින මයිද මාත්‍යාට. දැන්
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පිළිබඳවත් ඔය සමාජ මාධ්‍ය තුල ඒ කෙරෙන ප්‍රකාශන ඒවා ඉතාමත්ම අශීලාචාර එවාගේම ඉතාමත්ම මඩ ගැසීම් හැටියට තමයි අපි දකින්නේ ශේසවාසයන්ව අපි යෝජනා කරනවා අපේ මේ අර්බුදයෙන් ගොඩනැගීම ගොඩවීම සඳහා මේ රට මනවින් පවත්වාගෙන යාම සඳහා මේ රටේ තිබිච්ච සෞභාග්‍ය නැවත ඇති කිරීම සඳහා අදිෂ්ඨානශීලීව මේ රජය තුල අග්‍රාමාත්‍ය තනතුර දරමින් තවදුරටත් රැඳී සිටීම තමයි මේ රටේ භික්ෂු මහා සංඝයා වහන්සේගේ අපේක්ෂාව. රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් සාමූහික ප්‍රයත්නයකට යා යුතු බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර හිමියන් පවසනවා. ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයද දැන් මතුව ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එසේම අනාගතයේ මහ පොළොවේ සිදුවිය හැකි ප්‍රහාර පිළිබඳවද උන්වහන්සේ අදහස් පළ කළා. මේ කයිවාරු ගහන අපොච්චිලා පුතාලා බාප්පලා මේ කවුරු කවුරුත් අවුරුදු 73ක් තිස්සේ වපුරපුව තමයි අද අපි අස්වැන්න විදියට මේ නෙලන්නේ. ඉතින් මුළු රටම ණයබරක හිර කරලා තියෙනවා. මේක අද ඊයක ප්‍රශ්නයක් නෙමෙයි. කලින් කාලට අවුරුදු 5න් 5ට කට්ටිය ගහපු කරණංගවල ප්‍රතිඵල පොදුවේ සමස්ත මානව වර්ගයාටම භුක්ති විඳින දැන් අවස්ථාව සැලසෙලා තියෙනවා. ඒ නිසා දැන්වත් මේ බොරු පූජානම් කයිවාරු නවත්තලා රටේ මිනිස්සු සීරුවෙන් තියලා මේ අරුබුදෙන් ගොඩ එන්න සාමූහික වැඩපිළිවෙලකට යන්න ඕන. අපි ආවොත් හෙට කරනවයි කියලා කොරයි අයියලා ඇවිල්ලා මේ කවුරු කවුරුත් Tamange ප්‍රතිපත්තිය විකිනීම කොටගෙන තියෙනවා. අපිට පේන්නේ නැහැ තවමත් ජාතික ප්‍රතිපත්තියක් හදාගනිමින් ඒ තුල ගොඩනගෙනව විනා මේකට උත්තරයක් නැහැ කවුරු ආවත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඒ වගේ තව ප්‍රහාර ගණනාවක් අනාගතයේදී මේ මහ පොළොවේ යථාර්ථයක් වෙන નિયમિતයි. ඉතින් ඒවා බලා ගන්නකොට තව හෙටනිද වෙනකොට ඔය හෙළිදරව් කිරීම වලින් බලා ගන්න පුළුවන් මේ රට කොතරද තියෙන්නේ කියලා. මේක නිකන් මේ කකුළු දිය හැලින කතාව තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේ අනතුරක මේ රට තියෙන්නේ. අපවත් වී පදාල පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය මේ වන විට කොළඹ හත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ත්‍රෛනිකායක මහා සංඝරත්නය දේශපාලන නායකයන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටිනවා. ගිහි කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටි හිටපු මේජර් ජෙනරල්වරයෙකු වූ ආනන්ද වීරසේකර මහතා 2007 වසරේ උතුරු මැද පළාත් අණදෙන නිලධාරියා ලෙසද තම රට ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළා. ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරයි. එසේම 1988-89 භීෂණ සමයේදී පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසද එතුමා කටයුතු කරනු ලැබුවා. පසුව ගිහි ජීවිතයට සමුදුන් ආනන්ද වීරසේකර මහතා පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වුණා. පැවිදි දිවිය තුළදී බෞද්ධ ආගමික පුනර්ජීවනයේ උදෙසා ධර්ම ග්‍රන්ථ රැසක්ද පරිවර්තන ග්‍රන්ථ රැසක්ද රචනා කිරීම සිදු කළා. වයස අවුරුදු 78ක් ආයු වැළඳු උන්වහන්සේ ඊයේ දින අපවත් වුණා. අපවත් වී වදාළ ආනන්ද හිමියන්ගේ දේහය මහජන ගෞරවය උදෙසා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ත්‍රෛනිකායක මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූවා. අපවත් වී වදාළ බුද්ධංගල හිමියන්ගේ දේහය හෙට දිනේ මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව ගුවනින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම කිරීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන 31 වනදා පස්වරුවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේදී උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන්. සීගිරිය වැවල ප්‍රදේශයේ අතහැර දමා තිබූ වගා බිමක වනාලියකු මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 25ක් පමණ වන මෙම වනාලියාගේ මරණ පරීක්ෂණය තවමත් සිදු කර නැති බවයි වාර්තා වන්නේ. අනුරාධපුරයේ වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීම ඒකකය මගින් ගින්න නිවා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහ ණය සහනදායක මණ්ඩලයේ විවෘත කිරීම අමාත්‍ය අලිස් සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. උත්සවය අමතමින් අමාත්‍යතුමා ප්‍රකාශ කළේ ඉදිරියේදී නව අධිකරණ කිහිපයක් පිහිටුවීමට කටයුතු කරන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිවූ අඹගස්වැව පරන්ත රෝහල අද ජනතා අයිතියට පත් කෙරුණා. ගුවන් හමුදා ප්‍රති කුසලාන රග්බි තරඟාවලිය පසුගියදා ගුවන් හමුදා කඳවුරු රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. තරඟයේ ජයග්‍රාහකින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රධානය එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කළා. ඇල්පිටිය ප්‍රදේශයේ වනාන්තරයක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 8ක් අද සුරාබදු මෙහෙයුම් ඒකකයේ වටලා තිබෙනවා. සැකකරුවන් සහ භාණ්ඩ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. असभ्य प्रकाशन तहनम किरीमे पणत केटुम पतक पिलिबंद गैसेट निवेदने बलरहित किरीमट अधिकरण अमात्यवरया कटयतु करति बनवा मेन अपवेत दैन लबुनु पोताक बस गास्तु रुपयाल तुनकिन इहल दमीमट अवसर लबा दीति बनवा ए अनुव अवम बस गास्तु रुपयाल दाह तक विनुवति वेड़ विस्तर अपगे रात्रि 9:35 प्रवृत्ति विकाशेन बलापुरुत्तु वन्न එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න